රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රියේ පුවත් විකාශයෙන් ඔබ හමු වන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හිස තෙල් ගෑමේ චාරිත්‍රය සුබ මොහොතින් ඇඹිලිපිටියේ අනතුරකින් 15 දෙනෙකුට බරපතලයි අධිවේගීත් අනතුරු 20ක් රන් කැටි ඇල සංගවාගත් රන් කැටි බිලින්දා හෘදේ සාක්ෂියක් නැති පක්ෂයට පමණක් පක්ෂපාති ගැති රටට හෙන ගැහුවත් ඕනම දෙයකට අත ඔසවන උන්දලා ප්‍රතිත්‍රස්ත පනතටත් අත ඔසවනු නියතයි අද ටෙලිවැකියෙන් සරුසර මාවතකට වැටි ඇති රට ගැන කියන සියඹලා පිටිය නැවතත් අපි ඒ සරුසර මාවතට අවතීර්ණ වෙලා නිදියන පැදුරත් චීනෙන් එන්න බිත්තරය දැන් පිට රටින්ම ගේන්න බිත්තර ගැන අද විශේෂ සටහනක් සජබේ ආණ්ඩුවත් සමග එකතු වෙන කතාව බොරුවක් සජිත් කියයි දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ අනුර බක්මුටි ප්‍රදේශ දෙකක බලය රුසියානු හමුදාව අල්ලගනී ප්‍රථමයෙන් දේශීය පුවත් උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 9:41ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවල විහෙර විහාරස්ථාන ආශ්‍රිතව හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට යෙදී තිබුණා. අද පූර්ව භාග 9:41ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණා. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණෙන් සැරසි දකුණු දිශාව බලා හිසට ඉඹුල්පද්ද, පයට නුගපද්ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම සුදුසු බවයි අවුරුදු නැකත් සිට්ටුවේ දැක්වුණේ. අද පෙරවරුවේ යෙදී තිබුණු සුබ නැකතට අනුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණේ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණේ ශ්‍රී පාද ස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගම්වේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදීත හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණා. ඒ අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී නාථ දේවාලයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණේ මෙලෙසින්. හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හේයන්තුඩුව රජමා විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජමාත්‍ය සිසිර ජයකුඩි ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ආදිවාසීන් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය අද සිදු කළේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඒ දඹාන කොටඹකිණිය ආදිවාසී ගම්මානයේදී පින්නවල අලි සංරක්ෂණාගාරයේදී අලි ඇතුන් සඳහා හිසතෙල් ගැල්වීම සිදු කෙරුණා. මේ දිවයිනේ ප්‍රදේශ රසක හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණු ආකාරයයි. ආයුකෝ භව
के बहुत तंत्र आयो के बहुत तंत्र आयो सुखी जंतु सब लोग सुखी माँ के बहुत तंत्र आयो सुखी ගෙවුණු දින තුන ඇතුළත මාර්කරිය අනතුරු වලින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පවසනවා. මේ අතර රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ඊයේ සවස මාර්කරිය අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. අධිවේගී මාර්ග තුලද ඊයේ දින අනතුරු 20ක් වාර්තා වී තිබෙනවා. මේ අතර අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිය ඇතුළු තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ 98 කණුව ප්‍රදේශයේදී ඊයේ සවස මෙම අනතුර සිදුව තිබෙනවා. ඇඹිලිපිටියේ සිට රත්නපුර දෙසට දහවනේ වූ කැබ් රථයක් එකවරම මාර්ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේදී රත්නපුරයේ සිට පැමිණි වෑන් ප්‍රතික ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. එම අවස්ථාවේම රත්නපුර දෙස සිට පැමිණි යතුරු පැදියක්ද අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ රියදුරු එහි ගමන් කළ පිරිසක් සහ යතුරු පැදිකරු ඇතුළු 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අනතුරින් පසුව ප්‍රතිරිය දුරු පලා ගොස ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී ඊයේ සවස අත් ට්‍රැක්ටරයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් අත් ට්‍රැක්ටරයේ රියදුරු සහ එහි ගමන්ගත් ළමුන් හා කාන්තාවන් 9 දෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කිරීමේදී කාන්තාවන් 2 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වයස අවුරුදු 12 සහ 14 යන වියේ පසුබන පිරිමි ළමුන් 2 දෙනෙකු බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු බීමතින් සිට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. අත්අඩංගුවට රියදුරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටියේ ඇතුළු 3 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මේ අතර ගෙවුණු දින තුන තුළ මාරක රියනතුරු වලින් පුද්ගලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පවසනවා. 13, 14, 15 කියන දින තුන තුළ පුද්ගලයන් 14 දෙනෙක් මිය ගිහිලා තියෙනවා මාරක රියනතුරු වලින්. ඒ වගේම තමයි තවත් බරපතල අනතුරු සුළුතුවාල අනතුරු සිදු වෙලා තියෙනවා. ඒ වගේම වාහනවල අලාබනතුරු පමණක් තවදුරටත් සිද්ධ වෙලා තියෙනවා. එසේ වුවත් අපි මාධ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බීම රිය පදවන්න එපා, අධික වේගෙන් රිය පදවන්න එපා, මාර්ග නීති උල්ලංඝනය කරන්න එපා කියන කාරණය මතක් කරනවා. තමන්ගේ ඥාතීන් බැලීමට එහෙම නැත්නම් විනෝදචාරිකාවක ගිහිල්ලා විනෝද වෙලා නැවත තමන්ගේ නිවසට පැමිණීමේ සිටින අවස්ථාවේ ඔබගේ ආරක්ෂාව ගැන කල්පනා කරන්න, ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න. ඊයේ දිනේදී පමණක් අධිවේගී මාර්ගවල රියනතුරු 20ක් සිදු වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ශාරද වීරකෝන් පවසන්නේ. වැඩි වාහන තොගයක් ගමන් කරන ලද 15 වෙනි දිනේදී සම්පූර්ණ අනතුරු සංඛ්‍යාව 20යි. කිසිම අනතුරක් නැහැ මාරාන්තික. ඒ වගේම බරපතල අනතුරු එකක්වත් නැහැ. සුළු අනතුරු දෙකක් පමණ සිදු වෙලා තියෙනවා. ඉතිරි 18ක් මෙන්න තියෙන දේපළ වලට හානි පිළිබඳව තමයි. ඒ කියන්නේ අධිවේගී මාර්ගයේ වැටවල් වලට ඇවිල්ලා වාහන නැත්තීම ආදී කාරණා පිළිබඳව 18ක් පාර්කලා තියෙනවා. අපි අපේක්ෂා කරනවා මේ අද සහ හෙට දින දෙක තුලත් ඒ සංයමයේ රියදුරම හතුන් තියාගත්තොත් මම හිතන්නේ ජීවිත ආරක්ෂාව ඒ වගේම තියාගන්න පුළුවන්. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් වන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාකුඩ පවසනවා. මේ අවුරුද්දේ උත්සව සමයේදී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළු වෙන රෝගීන් සංඛ්‍යාවේ අපි අඩුවක් දැක්කා. 14 වෙනිදා වෙනකම් අපිට රෝගීන් ආවේ සාමාන්‍යයෙන් 200කට වඩා අඩුවෙන්. එයින් බරපතල තත්ත්වයේ පසු වුණේ කිහිප දෙනයි. මරණ කිසිවක් වාර්තා වෙලා නැහැ. රතිඤ්ඤා සහ ඉනිකිලි ආශ්‍රිත අනතුරු අපිට වාර්තා වෙලා තියෙන 3යි. ඒ 3මත් බරපතල තත්ත්වයේ නෙමෙයි සුළු තුවාල. ඒට අමතරව අපිට වැඩිම ප්‍රමාණයක් වාර්තා වුණේ රෝගීන් ගෘහස්ත අනතුරු වලින් උසකින් වැටිලා නැත්නම් ගෙයල් ඇතුලේ වැටිලා ඒ වගේ දේවල් වලින්. දෙවැනිවට තමයි වැඩිපුරම වාර්තා වුණේ මාර්ග අනතුරු නිසා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 ජනවාරි 1 වෙනිදා කියන උත්සව සමයත් එක්ක බැලුවොත් ඒකට සාපේක්ෂවත් අපිට රෝගීන් ඇවිල්ලා තියෙන්නේ අඩුවෙන්. අවුරුද්දට ආච්චිගේ නිවසට නෑගම් ගිය අවුරුදු දෙකහමාරේ පුංචි පුතා අවසන් ගමන් ගිය සෝචනීය පොතක් නෙළුවෙන් වාර්තා වෙනවා.
පුංචි මල් කැකුළු ගැන විමසිල්ලෙන් හිටියේ නැත්නම් එක් නිමේෂයකින් ජීවිත කාලයටම අමතක නොවන කඳුළු කතාවක් ඉතිරි වෙන්න පුළුවන්. පුංචි ළමයි ඇහි තියන් බලා ගන්න ඕනේ කියන්නේ කතාවකට පමණක් නෙවෙයි. 6-4 නොදන්න ඔබේ පුංචි දරුවා ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් සැලකිල්ලෙන් සිටිය යුතුමයි. මේ සෝචනීය පුවත වාර්තාවන්නේ නෙළුවෙන්. මේ පුංචි පුතාගේ වයස අවුරුදු 2 මාස 7යි. සිය මිත්තණිය බලන්න යන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන මිත්තණියට ඇති ආදරයත් එක්කයි. පුංචි නිමේන් සිය පියා සහ සහෝදරයා සමග රන් කැටේ ඇලට නාන්න යනවා. ඔහු වතුරට හරි ආසයි. දියනෑමෙන් පසුව නිවසට එන පුංචි නිමේන් හැමෝටම හොරෙන් ආපහු රන් කැටේ ඇලට යන්නේ මේ රන් කැටේ ඇල මේ රන් කැටියව ගිලගනී කියලා දන්නේ නැති නිසායි. කාටත් හොරෙන් රන් කැටේ ඇලට ගිය මේ රන් කැටියා අද සදහටම නිහඬයි. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 257 වැනි ටෙලිවැකිය. එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන මතක් කරලම ත්‍රස්ත 50ත් අමතක කරන්නේ නැතිව නේද? අලුත් අවුරුද්දට නෑගම් යන්න සූදානම් වෙන අය ගැනත් ලියමු. හොඳේ. එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඊයේ අප ප්‍රවෘත්ති සඳහා කළ ප්‍රකාශය දැන් ඔබ දන්නවා නේද? මේ නැවට නඩු දාන්න ඉතිරි වෙලා තියෙන්නේ දැන් අද දවස ගත්තහම තව දවස් 34යි. නඩු දැමිල්ල කෙසේ වෙතත් නඩු දාන්නේ නැතුව ඉන්න නේද? අතයට ගනුදෙනුවක් සිද්ධ වෙලා වගේ කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. ඒ ගැන අප මීට පෙර ලිව්වා නේද? මේ අතයට ගනුදෙනුව නිකන් ඇමරිකානු ඩොලර් මිලියන 250කටත් විතර වැඩි වගේ තමයි පේන්න තියෙන්නේ. එහෙම තමයි ලැබෙන ආරංචි. හොඳේ. එංගලන්තයේ ගිනුමකට බැර වුණා කියන කතාවත් දැන් එළියට ඇවිල්ලා ඉවරයි නේද? දැන් මේ වගේ අතයට ජරාවක් කාපු උන්දල එකතු වෙලා නඩු දැම්මත් අපි පරාදයි. හොඳේ. මොකද නඩුව දිනන්න හරියට සාක්ෂි ගොනු කරන්න එපායයි නේද? නඩු දාන්නේ නැතිව ඉන්න හෝ දාන නඩුව පරාද වෙන ආකාරයට දාන්න කියන කාරණා දෙකටම වෙන්න ඇති සමහරක් වෙලාවට මේ අතයට ගනුදෙනුව සිද්ධ වෙනවා ඇත්තේ නේද? දැන් ඇත්තටම මේ රට අන්ත ප්‍රපාතයකට වැටුණු වෙලාවක්. මේ එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා අපේ මුහුද විනාශ වුණු මොහොතක්. එහෙව් වෙලාවක මේ වන්දිය කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන නේද 6ක්වත් අඩුම ගානේ ලබා ගන්නට පුළුවන් අවස්ථාවක්. එහෙම පුළුවන් වුණා නම් ඒක මොනතරම් ජයග්‍රහණයක්ද රටට නේද? ඒ වුණාට අපට ඉන්නේ චෞර වලල්ලක්. ඔව් හොර නඩයක්. මේ චෞර වලල්ලේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඔය එක් කණ්ඩායමකට සමහර දේශපාලකින් අයත් වෙනවා. අනිත් කණ්ඩායමට සමහර නිලධාරීන් අයත් වෙනවා. මේ දෙගොල්ලොම එකට එකතු වෙලා තමයි මේ රට විනාශ කළේ හෙටත් විනාශ කරන්නේ. හොඳේ. ඒකට ඔය දැනට තියෙන හොඳම උදාහරණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. මේ නෞකාවේ විනාශයට දැන් මේ නියම විදිහට වන්දිය ගත්තේ නැත්නම් ඊට සම්බන්ධ සියලු හොරුන්ට දිය යුතු දඬුවම කුමක්ද කියලා ඇත්තටම හිතා ගන්නටවත් බෑ. හොඳේ. මේ අපරාධකාරීන් මේ අර අන්තිම හුස්ම හෙළන අම්මගේ කනේ කරේ තියෙන ඒවා ගලවගෙන ගෙදර ඉඩමටත් ඇඟිලි මාක් එක තියාගන්න තරම් නින්දිත දරුවෝ වගේ. හොඳේ. මේ අපරාධකරුවන්ට වඩා භයානක තවත් පිරිසක් ඉන්නවා. ඒ මේ සියල්ල දැක දැකත් වගේ වගක් නැතුව නිහඬව ඉන්න මිනිස්සු. ඔව් අපරාධේ දැක දැකත් නොදැක්ක වගේ ඉන්න මිනිස්සු නිහඬව ඉන්න මිනිස්සු සමහරක් වෙලාවට මේ හොරා කන උන්දලටත් වඩා සාපයක් බව කිව යුතුයි. ඔව් නිහඬ මිනිසුන් හොරා කන උන්ටත් වඩා උපන් බිමට සාපයක්. හොඳේ. දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් හැරමුකු ත්‍රස්ත පනත දිහාට ඔය ප්‍රතිත්‍රස්ත පනත අපේ විවේචනයට ලක් වුණේ හොඳට කියවලා බලලා හොඳේ අවබෝධ කරගත්ත පසුවයි.
වැඩේ අතිශය භයානක බව අප ටෙලිවැකි කිහිපයකින්ම කිව්වේ ඒක අධ්‍යයනය කරලයි මේ ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගන්නවා කියන එක බොහොම සුළු වැඩක් හොඳේ ඒකට හේතුව ඔය පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ පක්ෂයට පක්ෂපාති උන්දලා මිසක් රටට හෝ හෘදේ සාක්ෂියට පක්ෂපාති අය නෙවෙයි ගෙවුණු අතීතයේ තුල ඒ බව සනාථ කරන්නට සාක්ෂි ඕන තරම් තියෙනවා නේද 19ට හා කියනවා 20ට ආහේ අත උසල එපා කියනවා නේද 20ට එපා කියනවා 19ට හා කියනවා මාර ජාතියක් හරි ඇත්තටම රොබෝවෙක්වත් මෙහෙම අතපය උස්සයි කියලා හිතාගන්න අමාරුයි හොඳේ ඇත්තටම මේ ප්‍රතිත්‍රස්ත පනතේ ඇති භයානකකම තේරුම් ගන්න ඒ පනත මුල සිට අගට කියවන්න මේ පනත ගැන දැන් අලුත්ම කතාව ඇහෙන්නේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අතිශය බිහිසුණු පනතක් කියලා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඔන්න නම් කරලා තියෙනවා ශ්‍රී ලංකා රජය දශක 4ක් පුරා විවේචකීන් මර්ධණයටත් සුළු ජාතින්ට හිංසා කිරීමටත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යොදාගෙන ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරනවා විශේෂයෙන් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගැනීමට ඇති අවස්ථාව ඒ සඳහා ඉඩ ලබා දීම ඉතාම භයානක බව තේරුම් කරලා තියෙනවා හරිද අධිකරණයේ අධීක්ෂණයකින් තොරව දේශපාලන පක්ෂ හෝ සංවිධාන තහනම් කිරීමට හොඳේ තහනම් කිරීමට ජනපතිට ඇති බලය මේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා වර්ධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති බලයත් ක්ෂමා සංවිධානයේ දැඩි විවේචනයට ලක්ව අවසන් හොඳේ දැන් මේ පිළිබඳව ඇමරිකා එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් තිද ලියා තිබෙනවා ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳව අගයන්නේ නම් ජනපති රනිල්ගේ රජයේ ගෙන එන්ට හදන ප්‍රතිත්‍රස්ත පනතට වහා විරුද්ධ වන්න කියලා ජෝ බයිඩන් පරිපාලනයෙන් ක්ෂමා සංවිධානයේ ඉල්ලා තිබෙනවා. වහාම ජනපති රනිල්ට පණිවිඩයක් යවන්න කියලාත් මේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ජෝ බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා තිබෙනවා. හොඳේ මේ තමයි ඔය ප්‍රතිත්‍රස්ත පනත ගැන දැන් දැන් ජාත්‍යන්තර මතය. හොඳේ යුරෝපා සංගමයත් මීට අවධානය යොමු කරලා අවසන් ඒක GSP+ එක්ක කොහෙද නතර වෙන්නේ කියලා බලමු. නමුත් අපට ඇත්තේ ගෞරවනීය මිනිසුන්ගෙන් සමන්විත දේශපාලන ව්‍යුහයක් නෙවෙයිනේ. මෙවැනි පනත්වලට මෙරට බොහෝ නේද? ප්‍රභුහුයයි කියාගන්නා පැලැන්තිය හරි කැමති. හේතුව ඔය කුමන පනතක් කුමන නීතියක් මේ රට තුල තිබුණත් නැතත් ඒ අනපනත් නීති රීති එකක්වත් ඒ අයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේම සාමාන්‍ය ජනතාවට හිරබත් කන්ට වෙන්නේම සාමාන්‍ය මිනිස්සුන්ට හොඳේ තම දරුවන්ගේ කුස නිවන්න පොල් ගෙඩියක් අඹ ගෙඩියක් හොරකම් කළ අම්මා කෙනෙක් මාස 6කට 7කට හිරේ ගිය රටක් මහබැංකුව කඩලා වෙඩිමකට ගිය අර්ජුන් මහේන්ද්‍රන් අනේ තාම ආවේ නැති රටක් නේ නේද ආවෙත් නැහැ ගිනාවෙත් නැහැ ගීන්ට යන්නෙත් නැහැ හොඳේ හරක් කටාලව කුඩු සලින්දුලව හොයාගෙන අල්ලගෙන එන්න පුළුවන් උන්දලට නේද සමහර හොරුන්ව පීන්නෙම නෑ අප්පා ඒ තමයි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රභුහුයයි කියාගන්නා හොර චෞර වලල්ල මේ චෞර වලල්ලට මේ රට තව තව සූරා කන නම් ඊට එරෙහිවන්නන් මර්ධණයට මෙවැනි ත්‍රස්ත මර්ධන ලේබල් ඒවට මුවාවුණු අනපනත් අවශ්‍යමයි හොඳේ හෘදේ සාක්ෂියක් නැති පක්ෂ ගැති රටක් නැති උන්දලා පාර්ලිමේන්තුවේදී මේට අත උස්සලා සම්මත කරනු ඇති එබැවින් ඔය පාර්ලිමේන්තුව තුල මේක පරාජය වේවියයි සිහින දකින්නේ නැතිව ඉන් පිටතදී පරාජය කිරීමට වගකීමක් ඇති නිහඬ නැති මිනිස්සුන්ගේ යුතුයකමක් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා රට මේ වන විට සරුසාර මාවතකට ගමන් කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි. කොහොමද අලුත් අවුරුද්ද ජනතාවට මොකක් වේවිද කියන
සරුද කියලා කියන වචනේ උත්තර දෙන්න අවශ්‍ය සාපේක්ෂව. ඒ කියන්නේ එදාට වැඩි අද කොහොමද කියලා. තැහෙන් බැලුවොත් පහුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දට යන්නකෝ අපව අප්‍රේල් මාසේ 12 වෙනිදා තමයි 2022 අපිට කියන්න සිද්ධ වුණේ අපි తాවකාලිකව විදේශ ණය ගවන්නේ නැහැ කියලා. අපිට කියන්න සිද්ධ වුණා අනියම් විදිහට අපි බංකොලොත් කියලා. මේ පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 12 කියන්නේ අවුරුද්ද උදා වුණේ බංකොලොත් රටක් හැටියට. අපිට හරි දුකයි ඒක කියන්න. ඉන් පස්සේ උදා වෙච්ච තත්ත්වය පොඩ්ඩක් කල්පනා කරන්න මහා අරගල ඇති වෙච්ච ආර්ථික පීඩනයත් එක්ක නැගිට ජනතාවගේ පීඩනය රාජ්‍ය නායකයාට දුරේ ඇරදාලා යන්න සිද්ධ වුණා. මහා විශාල ආරාජිකත්වයක් ඇති වුණා. ඒ තත්ත්වයත් එක්ක බලපුවාම අද අර සරුද කියන වචනයට සාපේක්ෂව බැලුවොත් දැන් නායකයෙක් ව්‍යවස්ථානුකූලව මහා අභියෝග මැද රට බාර අරගෙන පියවරෙන් පියවර ඉස්සරහට යනවා. අපිට IMF සංවිධානයට යන්න අපි අවුරුදු ගාන පරක් වෙලා තිබුණා. කොහොමද යන්නේ කියලා අපිට ප්‍රශ්න. ගිහිල්ලා දැන් අද ඒ සංවිධානයත් එක්ක ඉදිරි කටයුතු කරගෙන අපි පළවෙනි වාරිකය ගත්තා දැන් දෙවෙනි වාරිකය ගැනීමට අවශ්‍ය පසුබිම අපි හදාගෙන යනවා අපි දැන් පැහැදිලිව මේ සරුවයි කියලා නෙමෙයි අපිට කියන්න පුළුවන් නැවතත් අපි මේ සරුසාර මාවතට අවතීර්ණ වෙලා තියෙනවා ඒ ගමන ටිකක් තව දුෂ්කරයි ඒ ගමන පහසු නැහැ ඒ දුෂ්කර ගමන අපි අලුත් අවුරුද්ද යමු කියලා තමයි යෝජනා කරන්නේ සමග ජන බලවේගයේ ආණ්ඩුව සමග එක්වන බවට වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එය සහ මුලින්ම ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සමග ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්වන බවට වන තොරතුරු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. එම තොරතුරු සහ මුලින්ම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම. පැවති දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් වන වර්තමාන ආණ්ඩුව පැවති ආණ්ඩුවටත් වඩා බිහිසුණු අගාධයකට අපේ රට තල්ලු කරමින් සිටින බවට අප මුල සිටම අනුතුරු අඟවන අතර වැඩිකල් නොගොස් මේ ආණ්ඩුවේ අසාර්ථක වැඩ පිළිවෙලෙහි නිර්වත හෙලිවනු නොඅනුමානය පොහොට්ටුවේ සෙවනිලි ආණ්ඩුවක් බවට පත්වමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමග ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමය. ලුම්පත් ධනවාදී කල්ලිවලත් ප්‍රතිගාමි බලවේගවලත් එකම අභියෝගය සමග ජන බලවේගය වන අතර සමග ජන බලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එම කල්ලි දෙවරක් සිතන්නේ නැත. සමග ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින්ම දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලි සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිත කරන්නේ අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් සමග ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බවය. එය අමූලික බොරුවකි. පතනම් විරහිත මෘග්ධ ප්‍රවෘත්තියකි. දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිතා කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයකට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ට සම්පන්න මාධ්‍යන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි. තමන්ට ගෙවනු ලබන මිල වෙනුවෙන් ඕනෑම විද්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්ත සහ ආචාර විද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන්නේ නම් මැනවියයි අපි යෝජනා කරමු. නමුත් සිය ස්වාමයාගේ මතය ජනගත කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ගනු ලබන උත්සාහයට අප අනුකම්පා කරමු. සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක. උපුටා ගැනීම අවසන්. ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ දකුණු කොරියාවේ වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් පැවැත්වුණා. එහිදී එරට වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග සුහද සාකච්ඡාවකට එක්වීමට අනුර කුමාර දිසානායකට අවස්ථාව උදා වුණා. ජනතාව මරණයේ එලිපත්තේ මරණය පිළිබඳව අනිශ්චිතතාවයක දැක් කම්පණයකින් වෙලාවකදී ඊවගෙන පුරකම් කරන්න පුළුවන් පාලකයෝ පාලකයෝ මේ අරමුදේ ප්‍රධාන පංගුව මේ දේශපාලන සංස්කෘතිය මේක මිස් කරන්න. ඒ නිසා අපි ඔබට කියනවා වංචාව දූෂණය අවනීති කේන්ද්‍ර කරගත් දේශපාලනයක් වෙනුවට වංචාව දූෂණේ නාස්තියෙන් තොරව නීතියට යටත් වෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාව විස්ථාපිත කරනවා. ඒ කරන්නේ ජාතික ජන බලවේගය පාලනය මේ පාලක කණ්ඩායම ලිහිසියෙන් පහසුවෙන් තමන්ගේ බලය අත්තරීද එහෙම අත්තරීද නෑ. අපේ රට සතක හතමාරකට වඩා අවුරුදු 75කට ආසන කාලයක් අපේ රට පාලනය කරනවා. අපේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු හැදුනේ පවුල් කීපයක උඩ පාලනය කරන්නේ ඉතා දූෂිත ප්‍රභූ නෙවෙයි දූෂිත ප්‍රාග් ප්‍රභූවේ ආරුඪ කරගත් පාලක කණ්ඩායම් පවුල් පහක් අපේ රට පාලනය කරන අවුරුද්දක් වර්තමානයේ රට පාලනය කරන්නේ පවුල් පහයි. ඒ පවුල් පහයි අනාගතේ සරසම් කළ දේ නෙවෙයි මොකද මේ තියෙන්නේ. ඒ ඉතිහාසයේ වර්තමානයේ අනාගතේ මුළුමනින්ම පෙළගස්සලා තියෙන්නේ කොහොමද මේ පවුල් කීපය අතර බලය කේන්ද්‍ර කරගෙන ඒගොල්ලෝ ගාව රාජ්‍ය බලය තිබෙනවා ඒගොල්ලෝ ධන බලය තිබෙනවා ඒගොල්ලෝ මාධ්‍ය බලය තිබෙනවා ඒගොල්ලෝ මර බලය තිබෙනවා. හැබැයි ඒ ඔක්කොට වඩා ප්‍රබල මොකක්ද ජනතාවගේ බලය. අන්නේ ජනතාවගේ බලය තිබෙන්නේ මාලිමාව ගාව.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ తాවකාලික පැලස්තර දෙන ආණ්ඩුවට අපි කියනවා මේ ආණ්ඩු උත්සාහ කරන්නේ පිළිකාව බාම් එකක් ගාලි ඉවර වෙලා ඉවරුණා කියලා රටේ මහජනතාවට පුරාජේරු බස් කියන්න. මේ රටේ මහජනතාවගේ ප්‍රකාශනයේ භාෂණයේ අයිතිය සුන්නත් දූලිකරන්න විකාශන පනතක් ගේනවා. මේ අනපන තකුලලා දැමන්න ජනතාව ඉදිරියේ දන ගහන්න වෙන දවසක් එනවා. පහෝගිය කාල පරිච්ඡේදෙම කතා වුණේ මොකක් ගැනද මැලේසියාවේ මහතෙර ගැන කතා කරා ජර්මනියේ මක්කල් ගැන කතා කරා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගැන කතා කරා ඊයේ නිකම්ම ඉඳලා කතා කරලා එන්න පුතා කමක් නැහැ පාරට බහින්න ඔය කට්ටිය පොළු අරගෙන පාර දිගේ යන්න ගහන්න ගෞඩ නැගිලි කඩන්න කියලාද කිව්වේ කට්ටිය නෑ ඒවට නීති නීති ගේන්න ඕනේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා වන විට ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවේ සභාගත කරනවා කියලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසලා තියෙනවා. හෙටානිද්දට පාරට බහින්න නියමිතව ඉන්න ලංකාවේ සමස්ත ජනතාව ඉලක්ක කරලා තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එනේ මේ කියන විදිහට රනිල් වික්‍රමසිංහලයි රාජපක්ෂ කල්ලියයි ඇරුනම රටේ ලක්ෂ 220ක් ජනතාව ඔක්කොම ත්‍රස්තවාදීන් කියලා සලකන්න පුළුවන් වෙන විදිහට තමයි මේ පනත තියෙන්නේ. මේ රජයේ පැවැත්ම වෙනුවෙන් මර්ධනය කිරීම සඳහා වූ පනතක් මේ රටට ගෙනීමට කිසි ආකාරයකට අයිතියක් මේ తాවකාලික ජනතාව පිළි නොගන්නා රජයට හැකියාවක් නැtei කියන එක අපි කියනවා වගේම අන්තර්ජාතිකවත් ඒ හඬ අද රටට එරෙහිව ඉදිරිපත් වෙමින් පවතිනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි විශ්වාස කරනවා ජන මතයෙන් තමයි පාර්ලිමේන්තුවේ අගමැතිකම ගත්තේ යුත්තේ නැත්තම් මේ පින් ජනාධිපති කෙනෙකුයි පින් අගමැති කෙනෙකුයි වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒකින්ද මැතිවර්ණ සිතියම හකුලන්නේ නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. සජිත් මහත්තයාගේ නායකත්වය මම හිතන්නේ පිළිගන්නේ නැහැ ගොඩක් කට්ටිය. දැන් ওই හිටියට මම දන්නවනේ ඒගොල්ලෝ දන්නවා වැඩපිළිවෙලක් නැහැ. වගකීම් හරියට ඉෂ්ට නොකරපු කෙනෙක් එක්ක මේ ගමන යන්න බැරි බව එයා තේරුම් අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලෝ පරණ නායකත්වයේ ගොඩක් කට්ටිය එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නේ. සිය රටදේ සිරි සැපදේ කිව්වට එහෙම ලැබෙන සැපක් නම් දැන් නැති බව අද මෙරට ජනතාව දන්නවා. මොනතරම් සිය රටදේ සිරි සැපදේ දෙනවද කිව්වොත් අද බිත්තරයක් ගේන්නේ පිට රටින් කිරිපිටි ටිකක් ගේන්නේ පිට රටින් ඒ අතර වාරේ පිට රට සිට දහදොක් විඳ ලංකාවට ඩොලර් එවන විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලරයත් Taman නිසා ලංකාවට ලැබෙනවා කියලා හිතාන ඉන්න මැති අමිතලත් ඉන්නවා විදේශ සංචිත හිඟ අවස්ථාවේ බිත්තරයටත් ඩොලර් වැය කරන බිත්තරේ කතාවයි මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරණී උත්පලා සුභාෂිනි හැම රටකටම හැමදේම නැහැ විශේෂයෙන් තෙල් සම්පත ඇත්තේ ලෝකයේ සීමිත කලාපයක පමණයි නමුත් සමහර දේවල් වලින් ඒ රට සම්පෝෂිත කරගන්න පුළුවන් එහෙම රට ඇතුළෙම හදන්න පුළුවන්කම තියාගෙනත් පිට රටකින් ගේන්න වෙනවා නම් ඒ රට ගොඩ ගැනීම හිතන තරම් පහසු නැහැ අපේ රට මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය විදේශ සංචිත හිඟවීම. විදේශ සංචිත ගණනය කරන්නේ ඩොලර් වලින්. රටට ලැබෙන ඩොලර් වලට වඩා රටින් පිටට යන ඩොලර් වැඩි නම් ඉතින් රට තුල ඩොලර් රඳන්න බැහැනේ. ඒක තමයි යථාර්ථය. දැන් බිත්තර කතා වරන් බලමු. මේ පසුකී වසර වෙනකන් බිත්තර හිඟයක් හෝ බිත්තර මිල ඉහළ යමක් දක්නට ලැබුණේ නැහැ. කොවිඩ් වසංගත සමය ඇදිරි නීතියත් එක්ක බිත්තර 61ක් විතර ඉතිරුණා. එදා බිත්තරේ රුපියල් 8ත් 10ත් අතරට වැටුණා. ඇත්තටම ලංකාවේ හෝටල් වල සිට දෛනික පරිභෝජනයට බිත්තර ලක්ෂ 85ක් අතර ප්‍රමාණයක් අවශ්‍යයි. අද මේ සම්පූර්ණ අවශ්‍යතාව වෙන ලක්ෂ 85න් ලක්ෂ 65ක් පමණ තමයි මෙරට තුලදී නිෂ්පාදනය වෙන්නේ. ඇත්තටම මෙරට නිෂ්පාදනය පහත වැටීම සහ මිල ඉහළ යාමට හේතුව කුමක්ද? අද බිත්තරයක පාලන බිල රුපියල් 44ත් රුපියල් 45ක් අතර වෙනවා. කුකුළු ආහාර සහ විටමින් වර්ග නැතිව බිත්තර ගන්න බැහැ. කුකුළු ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය බඩඉරිඟුයි. කුකුළු ආහාර කිලෝ 100ක් හදන්න බඩඉරිඟු කිලෝ 60ක් විතර අවශ්‍යයි. බිත්තරේ කහමදේ වර්ණයට බඩඉරිඟු අත්‍යවශ්‍යයි. වසරකට බඩඉරිඟු කිලෝ ලක්ෂ 6ක් නිෂ්පාදනය කළ යුතුයි. ඒත් අද නිෂ්පාදනය කෙරෙන්නේ බඩඉරිඟු ලක්ෂ 3ක් පමණයි. ඊට එක් හේතුවක් සේනා දළඹුව වතුර. ඒ වගේම වතුර ප්‍රශ්නය පැන නැගුණා. රසායනික පොහොර තහනම් කෙරුණා. මේ සමග තව හේතු කිහිපයක් නිසා බඩඉරිඟු නිෂ්පාදනය බිඳ වැටුණා. ඊට විකල්පය ලෙස සුණු සහල් හඳුන්වා දුන්නා. රුපියල් 35ට තිබුණු සුණු සහල් කිලෝව රුපියල් 65ක් දක්වා ඒ සමග ඉහළ ගියා. ඇත්තටම කුකුළු ආහාර ප්‍රශ්නය බඩඉරිඟුත් සමග උග්‍ර වීම නිසායි බිත්තර නිෂ්පාදනය පහත වැටි මිල මේ ආකාරයට ඉහළ ගොස් ඇත්තේ. අද වන විට බොහෝ කුකුළු ගොවිපළවල් වසා දමා තිබෙනවා. වැසි ගොස් ඇති ප්‍රමාණය 40%ක් පමණ වෙනවා. බිත්තරේ
අතිශය ලාභදායී ප්‍රෝටීන් ආහාරයක්. ඇතිවෙන්න බිත්තර මේ රට තුළම නිෂ්පාදනය කරන්න අවස්ථාව තිබියදී අද බිත්තරයත් පිට රටින් ගෙනෙන තැනට අපාද ඇද වැටී අවසන්. එක් බිත්තරයකින් රුපියල් 13කට වැඩියෙන් රජයට ලාභ ඇති බවයි වාර්තා වන්නේ. දිනකට බිත්තර ලක්ෂ 85ක් පරිභෝජනය කරන රටකට දිනපතා බිත්තර ලක්ෂ 85ම ගෙන්වන්න උනොත් IMF නෙවෙයි ලෝක බැංකුවම බිඳලා ඩොලර් ගණනක් ඉදිරියට යන්න බැරි වේවි. ඒ නිසා බිත්තර ප්‍රශ්නෙදී පටු ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන්නෙත් නැතිව පය බරවායාට පිටිකර බෙහෙත් බඳින්නෙත් නැතිව මෙරට බිත්තර නිෂ්පාදනයේ යථා තත්ත්වයට පත් කිරීමට වහා පියවර ගත යුතු බවයි මතක් කරන්නට ඇත්තේ. රටට අවශ්‍ය දේ දේශීයව නිෂ්පාදනයට අවශ්‍ය බුද්ධිමත් දුරදක්නා තීන්දු ගන්නේ නැත්නම් අපට කියන්නට සහ ලියන්නට ඉතිරිවන්නේ. අන්තිමේදී බුදියන පැදුරක් දැන් දැන් පිට රටින් එන්නා කියලයි කියන්න වෙන්නේ. කොහොමත් දැන් ලංකාවේ වැඩිපුර තියෙන්නේ චීන ප්ලාස්ටික් පැදුරු තමයි. එම පොතත් සමගින් රාත්‍රියේ පුවත් විකාශයෙමින් නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.